ඇත්තටම මොකක්ද මේ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ 13 බලාත්මක කරාම අපේ රටට මොකද වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය මගින් ප්‍රධාන වශයෙන් පළාත් සභා ක්‍රමය පිහිටවීම තමයි දැක ගන්න ලැබෙන්නේ එතකොට මේ පළාත් සභා ක්‍රමය පිහිටවීම සහ පළාත් සභාවලට බලතල හිමිවීම ඇතුලේ මොකක්ද සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට ස්වාධීනත්වයට හානි වෙනවද එහෙම නැත්නම් වෙන බල පෑමක් මේකෙන් සිද්ධ වෙනවාද කියන කාරණාව පිළිබඳව අපි හොයලා බලන්න ඕනේ. සාමාන්‍යයෙන් ලෝකේ පළාත් වලට බලය බෙදලා පාලනය කිරීමේ ක්‍රමය භාවිතා වෙන්නේ පාලනය කාර්යක්ෂම කරගැනීමේ අරමුණ මත පදනම් වෙමින්. භූගෝලීය වශයෙන් විශාල රටවල් මේ ක්‍රමයේ ලෝකේ භාවිතා කරනවා. 1987 දී තමයි 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ බලාත්මක වෙන්නේ. සමාන භාෂා අයිතිවාසිකම් සහතික කිරීම, ඒ වගේම පුළුල් ලෙස බලය බෙදා හැරීමට කටයුතු කිරීම කියන මෙන්න මේ ප්‍රධාන කාරණා දෙක මත පදනම් වෙනවා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපේ ව්‍යවස්ථාවලට එකතු වෙනකොට. ඒ අනුව දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් කරන්න සහ ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව බවට පත්කිරීම මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ සිද්ධ වෙනවා පළාත් සභා ක්‍රමය පිහිටුවීමට අමතරව. ව්‍යවස්ථාදායක බලතල, විධායක බලතල සහ අධිකරණ බලතල පළාත් සභාවලට හිමි වෙනවා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ රටේ බලපාන පොදු නීතිය. එතකොට මේ පොදු නීතිය රටේ හැම අස්සකටම මුල්ලකටම බලපානවා නම් 13 වෙනි සංශෝධනය කොහොමද උතුරු නැගෙනහිරට විතරක් බලපාන්නේ? මේ කතාවනේ අපිට ඇතුළත් තියෙන ප්‍රශ්නේ. සමස්ත ලංකාවටම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලපෑමක් වෙනකොට උතුරු නැගෙනහිර ප්‍රදේශයට විතරක් මේක විශේෂ කරලා කතා කරන්නට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. සමස්ත රටේම බහුතරයක් ගත්තයින් පස්සේ සිංහල ජනතාවගේ ප්‍රමාණය වැඩි තවමත්. එතකොට මේ සුළු ජාතිය තමයි මෙන්න මේ කියන උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වෙන්නේ. අනිත් ප්‍රදේශවල ජීවත් වෙන්නේ සිංහල පුද්ගලයින් නිසා මේක ඇතුලේ අමුතුවෙන් බලය නැවත බෙදා දීමක් අපේ රටේ අවශ්‍ය වෙලා නැහැ. නමුත් මෙන්න මෙතන සුළු ජන කොටසක් ජීවත් වෙන නිසා ඔවුන්ගේ අවශ්‍යතාවයන්, ඔවුන්ගේ උවමනාවන් මත ඔවුන්ගේ බලය තිරණය වීමට හැකියාවක් තිබේවි යන බිය මත තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ පළාත් සභාවලට බලය බෙදා දීම ඔස්සේ ගැටලුවක් ඇති වේවි කියන කාරණාව පිළිබඳව අවධානය යොමු වෙන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි පළාත් සභාවට තියෙන බලතල මොනවද කියන කාරණාව. වඩා විවාදාත්මක තත්වයට ලක්වෙච්ච පොලිස් හා මහජන ආරක්ෂාව පිළිබඳ වන බලතල සහ ඉඩම් බලතල පළාත් සභාවලට හිමි වෙනවා මේ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ආණ්ඩුකාරවරයෙකුගේ හා මහජනතාවගේ ඡන්දයෙන් පත්වන ප්‍රධාන අමාත්‍යවරයා හා ඇමති මණ්ඩලයට තමයි පළාත් සභාවක විධායක බලතල තියෙන්නේ. 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් තමයි මෙරට අධිකරණ තේරාවලියට පළාත්බද මහා අධිකරණයක් ඇති කිරීම සිද්ධ වෙන්නේ. ඒ අනුව තහනම් නියෝග ගණයේ රිට්ටාඥා නිකුත් කිරීමේ බලය, පළාත් සභා ප්‍රඥප්තිවලට අදාළ වැරදි පිළිබඳ හා පළාත් සභා ලැයිස්තුවේ සඳහන් කරුණු සම්බන්ධව නඩු විභාග කිරීමේ බලය, අදාළ පළාතේ පහළ උසාවිවල අභියාචනා විභාග කිරීමේ බලය පළාත් සභා මහා අධිකරණවලට හිමි වෙනවා. මේක තමයි පළාත් සභාවලට හිමි වෙන අධිකරණමය බලතල. මේ තමයි 13. මේ 13 බලාත්මක වෙනවා කියලා මේ දවස්වල මත පළ වෙනවා. ඒ වගේම පහුගිය රජයන් ගණනාවක්ම මේක බලාත්මක කරනවා සහ මේක බලාත්මක කරන්නේ නැහැ කියලා විවිධ මත පළ කරත් අද වෙනකන් මේක බලාත්මක වෙලා නැහැ. මේක බලාත්මක වුණොත් මොකක් වේවිද කියන කාරණාව සම්බන්ධව ජාත්‍යන්තරයේ පවා අවධානය යොමු වෙලා තියෙනවා. කෙසේ වෙතත් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වුණොත් මොකක් වේවිද, බලාත්මක නොවුණොත් මොකක් වේවිද කියන කාරණාව සම්බන්ධව සමස්ත රටවැසියන්ම මේ මොහොතේ බලාගෙන ඉන්න කාරණයක්. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.